සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම චකිතයක ඔබ ඉන්න බව අපි දන්නවා මේ මොහොතේදී. ඒ නිසා අපගේ සාමාන්‍ය සුපුරුදු ධාරාවේ කතාබහට පරිබාහිරව අද දවස අපි විශේෂයෙන් වෙන් කරගත් ආයුබෝවන් සුබ දවසක් කතාබහ මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය පිළිබඳ පැහැදිලි කර ගැනීම සිදු කරන්න ජාතික රූපවාහිනිය විදිහට අපට පවතින වගකීම මේ සම්බන්ධයෙන් තැන් තැන්වල කියන කාරණා නෙමෙයි නිල අදාළ වසංගතය කළමනාකරණය කරන පාර්ශවයන්ගෙන්ම නිශ්චිත තොරතුරු ඔබට ලබා දීම සිදු කළ යුතුයි. ලංකාවේ වසංගතය පාලනය කිරීම සහ එහි සම්බන්ධ සියලුම නිර්දේශයන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ වසංගතයේ හැසිරීම මේ සියලු දේ පිළිබඳ අධ්‍යයනය කරන්නේ වසංගත රෝග විද්‍යාංශය. ඒ නිසා අපට ඇති සම්පත්දායකින් සපයා ගන්න තියෙන හොඳම තැන වසංගත රෝග විද්‍යායකකේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥතුමන් සුදත් සමරවිද වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම ඊයේ අපිට දැන් දවස් 3ක් තිස්සේ මේ කතාබහ අලුතින් නිර්මාණය වෙන්නේ. දැන් තත්ත්වය කොහොමද? ඔව් අපිට දැක්ක ඇත්ත වශයෙන්ම ගත්තාම අලුත් අවුරුද්දෙන් පස්සේ කාලය ගත්තාම අපිට පැහැදිලිව දකින්න ලැබුණා දවස දිනපතාම වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය එකපාරටම පිම්මක් පැන්නා වගේ වැඩිවීමක් දැක්කා. දවසකට දැන් 800ත් 900ත් අතර වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වගේම අපි දැක්කා පහුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මුල කාලයේදී ඔක්තෝබර් මාසේ ආපු රැල්ල ඊට පස්සේ දෙසැම්බර් මාසේදී ආපු අවුරුදු ක්‍රිස්මස් එහෙම නැත්නම් නත්තල් උත්සවය ඊට පස්සේ අලුත් අවුරුද්දේ කාලේ මිනිසුන්ගේ සංචරණයත් වැඩිවීමත් එක්කම ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට වැඩිවීමක් මේ අවස්ථාවේදී අත වශයෙන්ම මේ අලුත් අවුරුද්දත් එක්ක වැඩිවීමට තව ඉස්සරහට අපි ඊට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකේ ප්‍රතිඵලය නමුත් ඊට කලින් ඉඳන් අපි දැක්කා ඒකට ප්‍රධානම හේතු වුණේ එකක් තමයි විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව අපි හඳුනාගත්තු පොකුරු. ඒ වගේම තවත් කුඩා පොකුරු කිහිපයක්. ඒ වගේම අලුත් අවුරුද්දේ මුල අවස්ථාවේම ප්‍රතිඵලත් අපි දැක්කා සමහර තැන්වල අවුරුදු උත්සවවලට ගිහිල්ලා ඒ වගේ තැන්වල සෙල්ලම් කරලා එතනදී පොඩි පොඩි පොකුරු ඇති වුණා. ඒ වගේම පවුල් දෙක තුන එකතු වෙලා විනෝද චාරිකා ගිහිල්ලා එකතු වුණා. මෙතනදී දකින්න තියෙන දේ තමයි අර කලින්ට වඩා අපි පියවරෙන් පියවර මෙතනදී මේ වෛරසයේ පැතිරීමේ වේගවත්කමේ යම් කිසි විදියකින් වැඩිවීමක් දකිනවා. ඒ කියන්නේ පළමු රැල්ල දෙවන රැල්ල ඒ සියල්ලටම වැඩිය. වැඩිය. මොකද උදාහරණයක් විදියට සමහරලාට මේ විනෝද චාරිකාවක් පවුල් තුනක් වගේ එකතු වෙලා ගියාම එතන 15ක් ඉස්සක් හිටපුවම එතනින් විශාල පිරිසකට ආසාදනය සිද්ධ වෙලායි කියලා අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ විදිහට අපි දකිනවා එක පුද්ගලකින් තවත් පුද්ගලෙක් කී දෙනෙකුට යනවද පැතිරෙනවද කියන එකේ යම් කිසි විදිහකින් වැඩිවීමක් දකිනවා. ඒ නිසා තමයි අපි මේ දකින්නේ විශාල වැඩිවීමක්. ඒ වගේම මිනිසුන්ගේ තියෙන මේ සංචරණය ඒ හැමතැනම ඇවිදීම නිසාත් ඒ වගේම තියෙන අන්තර් සම්බන්ධතා නිසාත් අපිට දකින්න ලැබෙනවා මේක එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතුව රටේ බොහෝ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම. නමුත් මෙතනදී අනිත් පැත්තට ගන්න තියෙන දේ තමයි මේ රෝගීන් වාර්තා වෙන අයගෙන් බහුතරයක් තවමත් ඉන්නේ අපි හඳුනාගත්තු නිරෝධහනය කරලා තියෙන පළමු පෙළේ ආශ්‍රිතින් අතර තමයි මේ අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ සිද්ධවීම පටන් ගත්තාම පස්සේ නිරෝධායනය කරපු. ඔව්. ඒ කියන්නේ මේ සිද්ධුපි කියන්නේ පහුගිය කාලයක නිරෝධායනය වෙලා හිටපු අයගේ ඒ වගේ අයගෙන් තමයි මේ සමහර එන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය එතනින් එහා ගම් පුත්ලම දිස්ත්‍රික්කය එතනින් මේ පැත්තට එනවා ගම්පා දිස්ත්‍රික්කයට තව කොටස. ඒ විදිහට ගත්තාම ඒ අය තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. ඉතින් නමුත් එතනදී අපි පැහැදිලිවම කියන්න ඕන අපිට එහෙමයි කියලා අපිට හිතසනස ගන්න බෑ. මොකද වැඩි වෙපර වේගෙන් පැතිරීමේ ලක්ෂණ දකිනවා. ඒ වගේම රෝහල්වල ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් කියනවා මෙතන ප්‍රධානම දේ තමයි අපි හැමදාමත් දැක්කේ අපේ රටෙත් වැඩියෙන්ම මේක බලපෑවේ තරුණ පරම්පරාවට තරුණ පිරිසට. ඒ කියන්නේ අපේ සීට අවුරුදු 60ට වැඩි අයට මේක තිබුණේ 10%කට විතරයි. ඒ කියන්නේ 100 දෙනෙක් ආසාදින වුණොත් 90ක්ම හිටියේ වයස අවුරුදු 60ට අඩු අය. ඉතින් තවමත් ඒ තරුණ අයස් වයසයට වැඩිපුර මේක බලපානවා. ඒ කියන්නේ වැඩිපුර ගොදුරු වෙන්නේ ඒගොල්ලෝ. නමුත් එතනදී තවත් පොඩි වැදගත්කමක් තියෙනවා මේ විශේෂයෙන්ම. මොකද මීට කලින් හිටියේ බහුතරයක් හිටියේ රෝග ලක්ෂණ නැති අය. ඒගොල්ලන්ට මේ උණක්වත් කැස්සක් කෙම්බරිසක් ඇඟට කිසිම වෙනසක් නැහැ. වෛරසය ආසාදනය වෙලා තිබුණා. ඇඟේ වෛරසය තිබුණා. තව කෙනෙකුට පැතිරීමේ හැකියාව තිබුණා. එච්චරයි තිබුණේ. නමුත් මෙතනදී අර රෝගල මේ රෝගයට ගොදුරු වෙන අය ආසාදනය වෙන අයගේ රෝග ලක්ෂණ පහළ වෙනවා. විශේෂයෙන්ම නියුමෝනියා තත්ත්වයට යෑම වේගවත්කමක් නැත්නම් වැඩි ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ වෛද්‍යවරු දකින්න ප්‍රතිකාර කරන අය මේගොල්ලන්ට
දැඩි සත්කාර නැත්තම් වැඩි අවධානයක් යොමු කරලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ වගේම අපි දකිනවා ලෝකේ මේ ලෝකේ පුරත් මේ වේලාවේ අවස්ථාවේදී පැතිරීමේදී රෝගී වෙනස් වීම මේ ආකාරයට හෝ යම් කිසි දුරකට සමාන තත්ත්වයකින් තමයි අපි දකින්නේ. රෝගී වේගයෙන් පැතිරෙනවා ඉතා විශාල ප්‍රමාණයක් අපි මේ දවස්වල දකිනවා ලෝකේ වාර්තාගත විදියට රෝගීන් වැඩිවීම. කියන්නේ මීට කලින් කවදාකවත් නොතිබුණු ප්‍රමාණය දිනපතාම වාර්තා වෙනවා. ඉන්දියාවෙන් විතරක් 3,00,000කට එහා ගිය අවස්ථා තියෙනවා රෝගීන් වාර්තා වීම දවසකට. ඉතින් ඒ තත්ත්වයට එක්ක ඒ හා සමානම දෙයක් තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ. ඉතින් හැබැයි මේ අවස්ථාවේදී තියෙන්නේ ඉතින් මේ ගැන කතා කරන විතරක් නෙවෙයි, අපි එය මීටත් එහාට ගිහිල්ලා මේක පැතිරෙන එක වළක්වා ගැනීම සඳහා අපි සැලකිලිමත් වෙන්න ඕන, ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන, ඒ සඳහා සියලු දෙනාගේම දායකත්වය ලැබෙන්නත් ඕන. වෛද්‍යතුමනි, දැන් අපි මීට කලින් කතා කරනකොට කියවුණු දෙයක් තමයි වසංගත විද්‍යායකකේ පැත්තෙන්ම නිවෙස් නිරෝධායනී කියන දේ සම්පූර්ණයෙන් නතර කරන්නට ඕනේ. මොකද එහෙම වුණොත් අන්තිමේදී ICU එකට තමයි කෙලින්ම ඇඩ්මිට් වෙන තැනට ප්‍රශ්න එන්නේ. රෝගී ලක්ෂණ තියෙන කෙනෙක් රෝගී උත්සන්න වුණාම තමයි රෝහලට එන්නේ. දැන් මේ තියෙන තත්වය ගත්තහම කුඩා දරුවනුත් අභියෝගයක තියෙන්නේ, තරුණ ප්‍රජාවත් අවධානයක තියෙන්නේ. දැන් මේ වෙලා තියෙන්නේ අපි වසංගතය හඳුනා ගන්න ප්‍රමාද වුණාද, නැත්නම් මේ නව ප්‍රභේදයේ ලක්ෂණයක්ද මේ දැඩි සත්කාරයකක වලට ඍජුවම ඇතුළත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? එතෙන්දී නිරෝධායනී නෙවෙයි, ඇත්තටම අපි නිරෝධායනී කියන්නේ රෝගයේ වැළඳේද කියලා බලන් ඉන්න එක. මෙතෙන්දී රෝගයේ වැළඳුනාට පස්සේ නිවසේදී ප්‍රතිකාර කිරීම, නැත්නම් නිවසේදී වෙන්කර තැබීම. අපි ඒක කවදක්වත් කිව්වේ නැහැ, අපි කිව්වේ හැමදාමත් කිව්වේ ආයතනගත වෙන්න ඕනේ කියලා. මෙතෙන්දී අත්ත වශයෙන්ම රෝගය හඳුනා ගැනීමට පමා වීමකට වඩා මෙතන අපි දකින්නේ මෙතන තියෙන්නේ ඒ රෝගයේ තියෙන මේ රෝගය එළියට පෙන්නන විදිය, නැත්නම් රෝගෙන් කෙනෙකුට ගොදුරුනහම යාට සිද්ධ වෙන දේ සංකූලතාවය වැඩිවීමක් තමයි මෙතනදී අපි දකින්නේ. එහෙම නැතුව ඒ පමාවීම නිසා මෙයා එහෙම වෙනවයි කියලා නෙවෙයි. මොකද එහෙමනම් අපි දකිනවා මීට කලින් එහෙම හිටියා, ගොඩක් හිටියා, කෝක ලක්ෂණ නැතුව, ඒගොල්ලන් කිසිම ගැටලුවක් නැතුව ඒගොල්ලෝ සනීප වුණා. නමුත් මෙතනදී එහෙම දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ රෝගී යම් කිසි විදියකින් වෛරසය ශරීරයට බලපාන ආකාරයේ වෙනස් වීමක් තමයි. ඒ කියන්නේ අපි අර සමහර තැන්වලදී හිත හදාගෙන හිටිය අපිටත් හැදිලා ඇති මේක හැදිලා ඉවීම හොඳ වෙලා යයි කියලා. දැන් එහෙම තැනක නෙමෙයිද තියෙන්නේ? නෑ. ඒක එහෙම තැනක නෙවෙයි. ඒ එදා කාලෙත් තිබුණා සමහර කෙනෙකුට හැදෙන්න ඇති අවදානම තිබුණා, හැදිලා සමහර වෙලාවට ඉබේම සනීප වෙන්නත් ඇති, එහෙම කට්ටි ඉන්නත් ඇති. අදත් එහෙම ඉන්නවා ඇති. නමුත් මෙතනදී ඒ ගොදුරු වෙන අයගෙන් බහුතරයකට යම් කිසි විදියකින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙනවා. හොඳයි. ඒක තමයි මෙහි තියෙන තත්ත්වය ඔබ හොඳින් තේරුම් ගන්න. ගොදුරු වෙන බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන තරමට මෙහි සංකූලතාවල ප්‍රශ්නේ දැන් මේ තියෙන්නේ. බොහෝ අද පුවත්පත්වලත් වාර්තා කර තිබෙන්නේ නව කොවිඩ් ආසාදිතින්ගේ රෝග ලක්ෂණ බහුලයි, කලින් වෛරසයට වඩා හාත්පසින්ම වෙනස්, කොළඹ කුරුණෑගල සාම්පෝල එස් ජාන්‍ය හඳුනා ගැනීමටත් අසීරුයි. මේ කියන විදිහේ කතිකාවන් අද දවසේදී පත්තරවල තියෙන දේ බවට පත් වෙන්නේ. වෛතුමනි, දැන් ඉන්දියානු ප්‍රභේදයක් පිළිබඳ කතා කරනවා. ඊයේ වෙද්දී නේපාලයේ ආසන්නතම දේශ සීමාව කිලෝමීටර 1000 ගණනක් තියෙන ඉන්දියාවයි නේපාලයයි අතර, නේපාලයේ ඊයේ දවසේ 3000 ගණනක් යනකම් ආසාදිතය වැඩි වෙලා තියෙනවා. මේ ඉන්දියාව කියන සාධකය අපිට බලපෑමක් වෙලා තියෙනවද මේ පැතිරීමට? ඔව්. මේ වෛරසය මොකද්ද, හරියට මේ ප්‍රභේදය මොකද්ද කියන එක පිළිබඳව විමසිලිමත් වෙන්න ඕන, ඒ සඳහා අධ්‍යයනය කරන්න ඕන. ඒ පිළිබඳව ඒ අධ්‍යයනයකින් පස්සේ තමයි අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ මේ අපේ මේ පැතිරෙන ප්‍රභේදය එහෙම නැත්නම් වෛරසය අපේ රට ඇතුළෙම වෙනස් වෙච්ච ප්‍රභේදයක්ද, එහෙම නැත්නම් විදේශිකින් ආපු වෛරස් ප්‍රභේදයක්ද, විදේශිකින් ආව නම් මොන කටින්ද ආවේ කියන එක. අපි දන්නවා මෙතනදී අපේ රට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඉන්දියාව, ඊට පස්සේ එංගලන්තයේ ඒ ප්‍රභේදය, ඒ දෙක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඒ රටවල වලින් තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ, ඒ ප්‍රභේදයේ තියෙන රටවල වලින් තමයි අපේ රට වැඩියෙන්ම පැමිණෙන්නේ. ඉතින් නමුත් මේ අවස්ථාවේදී අපි දන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි මේ ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා කරන්න පුළුවන් නිශ්චිතම පරීක්ෂණ පහසුකම් තියෙන්නේ. ඒ පරීක්ෂණ මේ අවස්ථාවේදී සිදුවෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය තුලදී අපිට නිශ්චිතවම දැනගන්න පුළුවන් වෙයි කියලා මොකද්ද මේ ප්‍රභේදය කියලා කොහොමද කියලා. හරි. දැන් මේ වෙද්දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගැටුම තියෙන මේ එකට මුහු වෙන්න තියෙන තැන් වසන්නට නියෝග කරලා තියෙනවද? ඔව්, අපි බොහොම සැලකිලිමත් වෙනවා. මොකද මෙතනදී තියෙනවා, අපි දකිනවා ඉන්දියාවෙන් ලංකාවත් එක්ක තියෙන සම්බන්ධතාවය ගත්තහම ආකාර කීපයකින් වෙන්න පුළුවන්. එකක් තමයි අපි දන්න සාමාන්‍යයෙන් රාජකාරී ගමන් බිමන් වලට අධ්‍යාපනය ඉවර කරලා එන අය, ඊට පස්සේ එනවා එක් ව්‍යාපාර කටයුතු වලට
ඉන්දියාව සහ ලංකාව අතර සංචාරය සිද්ධ වෙන්න පුළුවන්. දෙවනි කාරණේ තමයි මේ දෙක අතර සංචාරය නිසා සංචාරක කර්මාන්තය නිසා සංචාරකින් විදියට ලංකාවට පැමිණෙන අය මේ අවස්ථාවේදී ඉන්නවා. ඒක නිසා මේ අපිට ඒ වෛරස් ප්‍රභේදය එන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි අපි දන්නවා අනාදිමත් කාලයක සිට ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු මාර්ගයේ නීති විරෝධීව ධීවර ප්‍රජාවගේ ධීවර ප්‍රජාව අතර මිශ්‍රණයක් වෙනවා. ඒ වගේම නීති විරෝධී සංක්‍රමණිකයන් එනවා. ඉතින් මේ ආකාර කීපයක් තියෙනවා. මෙතනදී අපි නීති විරෝධී සංක්‍රමණිකයන් අපේ රටේ එනවනම් බැරි වෙලාවකත් ඒ රට එතකොට ඇතුළු වුණාම ඒ ප්‍රදේශවල අපි දකිනවා ඒ ප්‍රදේශ අපි අඳුනාගෙන තියෙනවා කොයි ප්‍රදේශවලින්ද මේගොල්ලෝ වැඩියෙන් එන්නේ කියලා. ඒ ප්‍රදේශවල තියෙන රෝහල් වලට පැමිණෙන අයගේ මේ රෝග ලක්ෂණ තියෙන අය ආවොත් PCR පරීක්ෂණය සිදු කිරීමටත් ඒ වගේම මේ ගම්මානවල අහඹු පරීක්ෂණ දිගින් දිගටම සිදු කරමින් යම්කිසි විදියකින් මේ රෝගය ඒ ආකාරයෙන් ආවද කියන එක අඳුනා ගැනීමටත් අපි කටයුතු කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මේ සංචාරකයන් විදියට සහ විදේශවල පැමිණෙන අය පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි පොදුවේ ගත්තාම මේ අවස්ථාවේදී අපි සැලකිල්ල යොමු කරලා තියෙනවා නිරෝධායන වීම සම්බන්ධයෙන්. අපි මීට කලින් තිබුණා නිරෝධායනයේදී කොටස තප්පර කීපයක් දෙන අපි ඉක්මනට වෙලාව බලලා Let to grow comfort pro satatin sitin nai satatin wedennai from Nestle හොඳයි ඔබතුමා නිරෝධායන පැහැදිලි කරේ නිරෝධායන එක වෙනස් වෙනවා කියන එක නිරෝධායන අපි පොඩි ලිහිල් කිරීමක් කළා මොකද දවස් 7ක් හරි දවස් 10ක් හරි නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලා ඊටු ටික අපිට පුළුවන්කම අපි අවස්ථාව සලසලා දුන්නා ගෙදරදී නිරෝධායන වෙන්න නමුත් මේ අවස්ථාවේදී අපි යම් කිසි දෙකින් අවධානමක් නොගත යුතු නිසා මේ අවස්ථාවේ අපි තීරණය කරලා තියෙනවා විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා දවස් 14ක් ආයතනගතව නිරෝධායනය වෙන්න ඕන. ඒ එතකොට පැමිණි වහාම සහ නිරෝධායනය අවසන් වෙනකොට සිදු කරන PCR පරීක්ෂණ වලින් එයා රෝගියෙක් නොවේ කියලා තහවුරු වෙනවා නම් විතරයි නිවසට යන්න දෙන්න කියන එක. පැහැදිලිව. ඊටමත් වැදගත් කාරණයක්. ඒත් එක්කම වෛද්‍යතුමනි දැන් දෙමව්පියන්ට වගේම වැඩිහිටියන්ට සහ ආයතන අයට තියෙන ප්‍රශ්නයක් තමයි උණ හෙම්බිරිසා ගතියක් තියෙනවා නම් මේ හැමෝම රෝහල් වලට යා යුතුද? පොඩි දරුවෝ ඉන්නවා මේ සම්බන්ධයෙන් හෙම්බිරිසාවක් තියෙනවා නම් රෝහල් වලට යා යුතුද? දැන් වැඩිහිටියනුත් යම් ආකාරයෙන් කලබලීමක් තියෙන්නේ. කොහොමද රෝහලට යා යුතු සීමාව අපි දාගන්නේ? ඔව් මේ අවස්ථාව අපි දන්නවා මේ අවස්ථාවේදී යම් කිසි කෙනෙකුට COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් වෛද්‍ය උපදෙස් අරගෙන අවශ්‍ය නම් පරීක්ෂණයක් සිදු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි දකිනවා මේක පහුගිය දවස්වල අපි දැක්කා බාහිර රෝගී අංශවලට පැමිණිලා ඒ වගේ රෝග ලක්ෂණ තියෙන අයගේ PCR පරීක්ෂණ කරපුවම රෝගීන් හඳුනා ගැනීම අපි දැක්කා. රෝහලට ඒ වගේ රෝග ලක්ෂණ එක රෝහලට ඇතුල් වෙච්ච අය අතරත් අපි දැක්කා. ඒ වගේම අපි අනිත් එක අපි දකිනවා මේ අවස්ථාවේදී මේ රෝගීන් අතරිනුත් යම්කිසි ප්‍රමාණයක් ප්‍රවණතාවයක් තියෙනවා මේ රෝග ලක්ෂණ තියෙන අය වැඩිවීමට. ඉතින් ඒ නිසා මේ වගේ රෝගීන් අපේ සමාජයේ ඉන්නවද කියලා හඳුනා ගන්න තියෙන හොඳම කවුලුවක් තමයි ඒක. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙකුට COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම උණ, කැස්ස, සෙම් ප්‍රදේශයා ගතිය, ඊට පස්සේ උගුරේ වේදනාව, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් ඒ වගේ අය තමුන්ගේ සමාජයට පැමිණීමෙන් වළකින්න ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. ඒ කියන්නේ එයා වැඩට යන්න බෑ, ඉස්කෝලේට යන්න බෑ, මාකට් එකට යන්න බෑ, තමුන් ගෙදරට වෙලා ඉන්න ඕන. ඊට පස්සේ වෛද්‍ය උපදෙස් ගන්න ඕන. සමුගේ පවුලේ වෛද්‍යවරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ රෝහලකට වෙන්න පුළුවන්. ඇවිල්ලා තමුගේ රෝග ලක්ෂණ කියලා. එතකොට එතෙන්දී මෙයාට තියෙන අවධානම ගැන හිතලා රෝග ලක්ෂණ ගැන හිතලා අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි PCR පරීක්ෂණයක් සිදු කරනවා. මේ අවස්ථාවේදී අපි රෝහල් වලටත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. මූලික රෝහල් වල ඉඳන් ඉහළට තියෙන රෝහල් වල. එතකොට මූලික රෝහල් ඊට පස්සේ මහා රෝහල් පස්සේ ශික්ෂණ රෝහල් සහ විශේෂිත රෝහල් වලට පැමිණෙන සියලුම දෙනාගේ අතරින් මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ආවොත් එයාගේ අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණයකට සාම්පලයක් ලබා ගන්න කියලා. මොකද එතකොට අපිට පුළුවන් වෙනවා මෙතනින් හඳුනා ගන්න. එතකොට එහෙම අපි වැඩි ප්‍රවණතාවයක් දකිනවා නම් අපිට පුළුවන් වෙනවා ඊට වඩා පල්ලෙහා මට්ටමේ තියෙන රෝහල් වලට පැමිණෙන අයටත් ඒක කරන්න. ඒ විදිහට මේ විදිහට රෝගීන් හඳුනා ගැනීම අපිට වැඩි කරන්න පුළුවන් වෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි මේ PCR පරීක්ෂණයට මෙහෙම පරීක්ෂණයට සාම්පලයක් ගත්තට පස්සේ ඒකේ ප්‍රතිඵල එන්න සමහර දවසක් දෙකක් සමහර වෙලාවට දවස් තුනක් යන්න ඉඩ තියෙනවා. ඒ කාලය තුළදී එයා කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න ඕන.
මොකද යම්කිසි විදිහකින් යා රෝගියෙක් නම් නැත්තම් ඒ කාලය තුලත් එයාගේ රෝගේ තවත් කෙනෙකුට පතුරවන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි ගෙදර ඉන්නවයි කියන එකේදී ගෙදර දෙත් එයා ගෙදර ඉන්න අනිත් අයගෙනුත් වෙන් වෙලා ඉන්න එක වැදගත් වෙනවා. නැත්තම් ඒ පෞලේ ඇටත් හැදෙනවා. ඇත්ත වශයෙන්ම මේ දවස්වල අපිට මේ රෝගින් වැඩිපුර වාර්තා වෙන්නේ පළවෙනි රැල්ලත් එක්ක අපි ගත්තාම සංසන්දනය කළොත් ප්‍රධානම හේතුවක් තමයි අපි පළවෙනි අවස්ථාවේදී මේකොල්ලෝ නිරෝධායනය කළේ ආශ්‍රිතයෙන් වෙයිම මේ අපි මේ ආයතනයකට ගිහිල්ලා එතකොට පවුලේ අය ගෙදර ඉන්න අර ආශ්‍රිතය විතරයි යන්නේ ඒකින් හින්දා පවුලේ අය බේරෙනවා. නමුත් දැන් නිවසේදී අපි නිරෝධායනය කරන හින්දා රෝග ලක්ෂණ ඒ කියන්නේ රෝගයට නිරාවරණය වෙච්ච කෙනෙක් එයාට විතර රෝගේ වැළඳෙනකොට ඒහා සමානව එයාගේ පවුලේ අයටත් රෝගේ වැළඳෙනවා. එතකොට ඉස්සර අපි එක රෝගියෙක් හඳුන ගන්නකොට ගෙදර ඉන්නේ පවුලේ හතර දෙනෙක් ඉන්නවනම් එක වෙනුවට අපි රෝගීන් හතර දෙනෙක් හඳුන ගන්නවා. ඒකත් අර හේතුවක් අපේ රෝගීන් වැඩි වෙන්න. ඉතින් ඒක නිසා ඒක වළක්ව ගන්න පුළුවන් උපරිමයකට එයා ඒ වගේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ගෙදර ඉන්නවනම් ඒ වගේම නිරෝධායන වෙන කෙනෙක් ගෙදර ඉන්නවනම් එයා පවුලේ අනිත් අයගෙන් වෙන් වෙලා පුළුවන් තරම් තමුන්ව ඒ කාලය තුළදී වෙනම සිටීමෙන්. හොඳයි. දැන් අහඹු PCR පරීක්ෂණ සිද්ධ කරද්දී රෝගීන් වාර්තා වීම සිද්ධ වෙනවා. ඒක වෙනදට වැඩිය ප්‍රතිශතාත්මකව වැඩිද? මොකද අපි කතා කරනකොට වසංගත විද්‍යාවක අපිට කලින් පැහැදිලි කිරීමක් කරා සාමාන්‍යයෙන් 30ක් විතර කරාම තමයි එකක් පොසිටිව් වෙන තැනක තිබුණේ කියලා. දැන් මේ කියන ධාරාවත් වෙනස් වීමක් වෙලා තියෙනවද? ඔව්. අහඹු පරීක්ෂා කරනකොට හමු වෙන රෝගීන් ප්‍රමාණය ඒ තරම් විශාල වැඩිවීමක් මේ අවස්ථාවේදී අපි දකින්නේ නැහැ. අපි අහඹු පරීක්ෂණ දිගින් දිගටම කරනවා. මොකද ඒක ඉතාමත්ම වැදගත් සාධකයක් මේ රෝගීන් හඳුනා ගැනීමටත් මේ රෝගය අපි කියන්නේ අපි හඳුනා ගන්න නැතුව එහෙම නැත්නම් අපි මගහැරිච්ච ගිලිහිච්ච අය ඉන්නවද කියලා හඳුනා ගන්නත්. අත්ත වශයෙන්ම මේ කුරුණෑගල පොකුර ඊට පස්සේ යාපනයේ ආපු පොකුර ඒ වගේම තවත් මේ පහුගිය දවස්වල ආපු පොකුරු ගණනාවක්ම රෝගීන් ගණනාවක්ම අපි හඳුනාගත්තේ මේ විදිහ හම්බ පරීක්ෂණක සිදු කිරීම තුළින්. ඒ වගේම අපි දන්නවා ඔක්තෝබර් මාසේ අපි මේ ආපු දෙවනි රැල්ල හඳුනාගත්තේ ඒ ආකාරයට. ඉතින් ඒක නිසා අපි අහඹු පරීක්ෂණ කරනවා. නමුත් ඒක තාම අපිට එහෙම විශාල වෙනසක් දකින්නේ නැහැ. නමුත් ඒක පිළිබඳ මතයක් ඉදිරිපත් කරන තාම අපි ටිකක් ඉක්මන් වැඩි. තව සතියක් දෙකක් විතර යනකොට සංසන්දනාත්මක බලපුවම තමයි මේකේ පැහැදිලිම චිත්‍රය අපිට හරියටම කියන්න පුළුවන් වෙන්නේ. හොඳ පරිවර්තනයක් එහෙම නැත්නම් ඒකේ මේ විශ්ලේෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් අද සමහර ආයතනවල ක්‍රියාකාරීත්වය ඒ විදිහටම සිද්ධ වෙනවා. සහ දැනුම් දීමක් කර තිබුණා රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ වුණු විශේෂ රෙගුලාසි නිකුත් කරනවා කියන කාරණේ කොහොම වුණත් අද වැඩ කරන දවසක් බවට පත් වෙනවා. දැන් වෛද්‍යතුමනි ප්‍රශ්නේ තියෙන්නේ සංවෘත වායු සමනය කරන ලද ප්‍රදේශයක අපි ඉන්නවා නම් මුඛාවරණය පැළඳීම කියන දේ මත වුණත් අපිට ආරක්ෂා වෙන්න බැරි තැනකද මේ වසංගතය තියෙන්නේ? මොකද දැන් අර මේක මේ වාතයෙන් පැතිරෙනවා කියන කතාව බොහොම තදින් තියෙන නිසා මේ පිළිබඳ නිශ්චිත වචනයක් දෙන්න පුළුවන්ද? හොඳයි. මේ කොවිඩ් වෛරසය වාතය මගින් පැතිරෙනවද කියන එක පිළිබඳව දිගටම සංවාදයක් තිබුණා මේක ආරම්භ වෙච්ච අවස්ථාවේ ඉඳන්ම. ඉතින් ඒ අවස්ථාවේ ඉඳන්ම නොයෙක් විදිහ මත ආවා. ප්‍රායෝගිකව ගත්තාම මේ තාක්කල් අපි ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව දැක්ක දේ තමයි සංවෘත පරිසරයකදී වුණත් මේ රෝගය වැඩි වශයෙන්ම අපි දැක්කේ ඉතාමත්ම සමීපව හිටපු අයට. එතනිනුත් විශේෂයෙන්ම මුවාවකනයක් නැතුව එකට කෑම බීම අරගෙන ඒ විදිහට බොහොම ළඟින් එකට හැසිරිච්ච අය අතර තමයි මේ රෝගය දැක්කේ. නමුත් ඒ කාමරයක හිටියයි කියලා තවත් ඈතින් හිටපු කෙනෙකුට එහෙම අපි දැක්කේ නැහැ. නමුත් මෙතනදී අපි දකින්න ඕන මේක බොහොම තෝරා බේරා ගන්න ඕන ඒ වගේ තත්ත්වයක් ඇත්තේ මේ වෛරසය පැතිරීමේ වේගය වැඩි වෙනකොට සමහර විට ඒ වගේ ස්ථානක ඉන්න තවත් වැඩි පිරිසකට යන්න පුළුවන්. ඒ වගේම මෑතකදී තිබිච්ච විද්‍යාත්මක පර්යේෂණවල සහ ඒ වගේම ඒ පිළිබඳව කරන විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීම්වල ඒ සංග්‍රහවල පළ කරලා තිබුණා මෙය විද්‍යාත්මක සාධක 10ක් විතර වගේ ඉදිරිපත් කළ තුමනා තාර්කිකව මේක ඇයි වාතය මගින් බෝ වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කියලා තර්කයක්. ඉතින් ඒ தත්ත්වය යටතේදී ඒ කියන්නේ බිඳිති මගින් තමයි අපි කිව්වේ බිඳිති මගින් කියන එකේදී වෙන්නේ ඒ බිඳිති විසි වෙනවා. එතකොට ඒක මීටරයක් වගේ දුරක් ඇතුළත ඉන්න කෙනෙකුට තමයි ඒකෙන් බලපෑම තියෙන්නේ. ඍජු බලපෑම තියෙන්නේ. නමුත් වාතය මගින් බෝ වෙනව නම් ඒ වාතයට නිරවගෙන වුණාම වාතයේ පැය ගණනක් තියෙන්න පුළුවන්. එතකොට ඒක තියෙන බලපෑම වෙනස්. ඉතින් මේ தත්ත්වය යටතේදී ඇත්ත වශයෙන්ම අපි ඒක තවදුරටත් තහවුරු කරගත යුතු කාරණයක්
තවදුරටත් අපි අධ්‍යයනය කරනවා. ඒක විශේෂයෙන්ම ඇත්තට මේක පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඉතාමත්ම දියුණු තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වෙනත් රටවලත් ඒ පරීක්ෂණ මගින් මේ තොරතුරු ඉදිරිපත් කරයි කියලා. මොකද ඒව ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝගය පාලනය කිරීමේදී අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක තීරණය කරන්න. නමුත් ඒ මොනවා තිබුණත් මූලික කාරණා පිළිබඳව අපි තියෙන අවධානය අපි ගිලිහෙන්න හොඳ නැහැ. එහෙන් පළවෙනි කාරණය තමයි දුරස්ථභාවය. මොකද ලඟ වෙන්න මේක තමුන්ට ගොදුරු වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒක නිසා මීටරයක දුරස්ථභාවය දිගින් දිගටම පවත්වාගෙන යන්න අවශ්‍යයි. මෙතනදි කිව්වොත් මේක වාතයෙන් බෝ වෙනවා නම් එහෙනම් කාමරේ එහා කොනේ ඉන්න එකට නම් එක්කෙනාටත් මේක හැදෙනවා නම් ඒකෙන් හින්දා මේ මීටරේ දුරස්ථභාවය වැඩක් නෑ දැන්. ඒකෙන් හින්දා මේ ඔක්කොම එකට හිටියට ප්‍රශ්නයක් නෑ කියලා ඒක වැරදි. අපි ඒ තැනට වැටෙන්න හොඳ නෑ. අපි මේ මීටරේ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යන්න ඕන. ඊළඟ කාරණේ තමයි මුවාවරණය. මුවාවරණය අනිවාර්යයෙන්ම පළඳින්න ඕන. මොකද වාතය මගින් නම් බෝ වෙන්නේ. එතෙන්දි ඒකෙන් අපිට වැළකින්න තියෙන හොඳම දේ තමයි නිසි පරිදි මුවාවරණය පැළඳීම. නිසි පරිදි කිව්වහම අපි දන්නවා ගොඩක් වෙලාවට මේ දවස්වල ඉතාමත්ම විහිළුවටත් කාරණයක් වෙලා තියෙනවා. මේ මුවාවරණය තියෙන්නේ නාහේ කටයි වැහෙන්න නෙවෙයි නිකට වැහෙන්න. ඉතින් ඒක නිසි පරිදි දාන්නේ නැහැ. නමුත් සමහර අය නාහේ නිරාවරණය වෙලා කට විතරක් වහගෙන ඉන්නවා. එහෙම නෙවෙයි නාහේයි කටයි වැහෙන්න ඕන වැහෙනව විතරක් නෙවෙයි ඒ මුවාවරණය හොඳට සවි වෙන්න ඕන. අපේ එතනින් ඒක මේ අතර මැද්දෙන් මුවාවරණය සහ අපේ හැම අතරින් වැඩි වාතය එහාට මෙහාට යන්නේ නැති වෙන්න හොඳට මේ තද වෙන්න වගේ තියෙන්න ඕන මුවාවරණය. ඉතින් එහෙම වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකෙන් නිසි ආරක්ෂාව ගන්න. ඉතින් ඒක මුවාවරණය කොහේ වෙලාවකවත් අයින් කරන්නේ නැතුව තියාගන්න එක ගොඩක් වැදගත්. අපි දන්නවා මේ චක්‍රවර්ති මේකටම කරදරයක්. අපි බොහොම නිදහසේ කතා බහ කරපු හැසිරීච්ච මිනිස්සු. ඉතින් එහෙම අයට මේ මුවාවරණය දාපුවම කරදරයක් තමයි. නමුත් ඒක කරදරයක් කියලා අපිට ඒක නොකර ඉන්න බෑ. ඉතින් සමහර අය ඉන්නවා මේක දාගෙන ඉන්නවා කතා කරන්න ගියාම පාත් කරනවා. ඒක නොකළ යුතුම දේ. ඉතින් එතකොට ඒක තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා මේ අපි සමාජයට ගියාම ඒක හොඳට තාගෙන ඉන්නවා. ඊළඟ එක තමයි මේක වාතෙන් බෝ වෙනවා නම් අපි ඉතින් අතේ මේක අත හොදලා වැඩක් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එහෙම නැහැ. අතින් යන බව අත ස්පර්ශ වුණාම යන බව ඉතාමත්ම පැහැදිලිව අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා පොදුවේ වැසිකිලි වගේ දේවල් පාවිච්චි කරන තැන්වල මේක පැතිරෙනවා. ඒකට හේතුව ඒ අපි නිතරම යල්ලන දේවල් වල ඒ වෛරසය ආස්වාදනය කෙනෙකුෙන් වෛරසය යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒව වළක්ව ගන්න අවම කරන්න ඒ අත පිරිසුදු කරලා තියාගන්න එක වැදගත් වෙනවා. කහිනකොට කිමුහුන් යනකොට අපි ඒක නිසි පරිදි පාලනය කරලා වැලමිට පැත්තෙන් වහලා එහෙම නැත්නම් ටිෂු කඩදාසියකින් වහලා ඒක කරන එක වැදගත් වෙනවා. ඉතින් ඒ කටයුතු දිගින් දිගටම අපි කරන්න ඕන. මේක වාතයෙන් බෝ වුණත් නැතත් නමුත් වාතයෙන් බෝ වෙනවා කියනවා එතනදී අපි ප්‍රවේශම වෙන්න ඕන. අපි සංවෘත වැහිච්ච කාමරයක ඉන්න එක ඒ තරම් සුදුසු නෑ. ඒ වගේ වෙලාවට පුළුවන් තරම් හොඳ ජනෙල් ඇරලා හොඳට වාතාශ්‍රය ලැබෙන විදියට තියෙන්න ඕන. අපිට එලිමහන එක ගන්න පුළුවන් ක්‍රියාකාරකමක් අපි කාමරයක ඇතුළේ කරන්න ඕනේ නෑ. අපිට එලිමහනට යන්න පුළුවන්. ඉතින් ඒ විදියට ගත්තාම අපි ඒ අපේ ජීවන රටාවේ ඒ වෙනස්කම් ටිකක් කරගන්න ඕන මෙතනදි. එතකොට එහෙම වුණාම අපිට පුළුවන් වෙනවා මේකට සාර්ථකව මුහුණ දෙන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සංවෘත වෙලා තියෙන අද කාර්යාලයක නම් වායු සමීකරණය කරන දෙයක් නම් ජනෙල් දොරවල් ඇරලා තිබ්බහම තමයි වඩාත් උචිත කියන කාරණේ. දැන් උතනදීම අපි මේක ටිකක් ඇතුළට තව ගිහින් ප්‍රශ්න කරගෙන ගියොත් නාසයයි කටයි ආවරණය කර ගැනීම හරි. දැන් මේ විදිහට වාතයෙන් පැතිරෙනවා කියන අවදානමක් තියෙනවා නම් දෑස් විවෘතව තිබීම කියන එක ප්‍රශ්නයක් වෙනවාද ඉස්සරහට? මෙතනදී වෛරසය ඒ වගේ ස්ථානවලින් ඇතුල්වීමේ අවදානමක් තියෙනවා. නමුත් අපි මෙතනදී බලන්න ඕනේ මේක ශ්වසන මාර්ගයේ හැදෙන වෛරස ආසාදනය. එතකොට මෙතනදී වඩාත්ම ප්‍රධානම කාරණේ තියෙන්නේ මේක අපේ ශ්වසන මාර්ගයට යන එක. නාසයට කටට යන එක. ඉතින් ඒක නිසා එතනදී අර තියෙන ඉතාමත්ම සුළු අවදානම ගැන හිතන්නේ නැතුව විශාල ලොකු පින්තූරේ දිහා බලලා විශාල අවදානම කොතන තියෙන්නේ එතෙන්ට අවධානය යොමු කරලා කරනවා නම් ඉතාමත්ම හොඳයි. මොකද අපි දැක්ක පහුගිය කාලෙත් අපේ මේ පළවෙනි කාලේ අපේ අත්දැකීම් එක්ක අලුත් අත්දැකීම් එක්ක තමයි කටයුතු කළේ. අපි දැක්කාක තිබුණා මේ ෂවර්ස් වලින් මිනිසුන්ගේ ඇඟ පිරිසුදු කරනවා ඒ වගේ දේවල්. ඇත්ත වශයෙන්ම ඒ වගේ මේ රෝගය පාලනය කිරීමට තියෙන දායකත්වය බොහොම අඩුයි. ඉතින් ඒ වගේ දේවල් වලට වැඩි අවධානයක් වැඩි වේදමක් යොමු කරන්න නැතුව වඩාත් සරලව සහ වඩාත්ම ප්‍රායෝගික දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරනවා නම් මේ රෝගය පාලනය කරන්න අපිට හොඳටම පුළුවන්. හොඳයි. ඒ නිසා අද ආයතනගතව ක්‍රියාත්මක වීමට නියමිතව සිටිනවා නම් මේ කියන කාරණා පිළිබඳව හොඳින්ම අවධානය යොමු කරන්න පොදු ප්‍රවාහන සේවයේ භාවිත කිරීම කියන දේ ඉතාමත්ම වැදගත්. වෛද්‍යතුමනි ඒ ගැනත් වචනයක් කතා කරනවා නම්. ඔව්.
මෙතනදි පොදු ප්‍රවාහනය සේවයේ පාවිච්චි කරනකොටත් අපි දන්නවා අපි එකට යනවා එකට තෙරපෙනවා මීටරයක දුරස්ථභාවය කියන්නේ මෙතනදි ප්‍රායෝගික නැහැ. අපිට කොච්චර කිව්වත් සමහරලාට අපිට ප්‍රායෝගික නොවන දේවල් අකමැත්තෙන් හරි කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් එකක් තමයි ප්‍රධාන දෙයක් තමයි මේ ප්‍රවාහනය. මොකද අපේ රටේ විශාල ජනගහනයක් හැමදාම පාකට එනවා. ඒගොල්ලන්ට යන්න තියෙන ප්‍රවාහන සේවාවන් ප්‍රමාණය අඩුයි. අපේ මේ ඒක නිසා ඒ විදිහට යන්න වෙනවා. එතෙන්දි මේකෙන් මේ වගේ අවස්ථාවක් අපි කොහොමද කළමනාකරණය කරන්න කියලා බැලුවොත් පළවෙනි කාරණය තමයි අපි සමාජයට එන්න ඕනද නැද්ද කියලා හිතන්න ඕන. අපි යම්කිසි විදිහකින් අපිට එන්න ඕන නම් උදාහරණයක් විදිහට අපි කඩේ යන්න ඕන නම් අපි එක ගමනින් ඔක්කොම වැඩ ටික කරගෙන ගෙදර යනවා නම් හොඳයි. ඒකට හතර පහ පහක් එන්නේ නැතුව. එතකොට ඒ විදිහට අපි සමාජයට යන ප්‍රමාණය අඩු කරන්න ඕන පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි යන වේලාව තීරණය කරන්න ඕන. සමහර වෙලාවට තදබද වෙන වෙලාවලට වැඩියෙන්ම පිරිසක් ඉන්න වෙලාවට වඩා වෙන වෙලාවක ගිහිල්ලා අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් නම් තදබදයක් අඩු වෙලාවකට. එතකොට ඒ වගේ වෙලාවකට අපි සමාජයට යන එක දෙවෙනි කාරණේ වඩාත්ම හොඳ දේ. තුන්වෙනි කාරණේ තමයි අපි අකමැත්තෙන් හෝ අපිට තදබද වෙච්ච වෙලාවක යන්න සිද්ධ වෙනවා නම් ඒ වගේ වෙලාවක මොකද කරන්න කියන එක. එතකොට මීටරයක දුරස්ථභාවය තියාගන්න බෑ. එතකොට තෙරපීම පුළුවන් තරම් අඩු කරගන්න අවම කරගන්න උත්සාහ කරන ඕන. ඊළඟ දේ තමයි ඒ වගේ වෙලාවට මුවාවරණ පැන්දෙමි ඉතාමත්ම වැදගත්. අනිවාර්යයි කොයි වෙලාවකවත් ගලවන්න නැතුව තියාගන්න ඕන. ඒ වගේම තමයි අර සංයුක්ත AC කරපු වාහනයක යනවා වගේ නෙවෙයි පොදුවේ තමුන්ගේ වාහනයක නම් තමුන් AC එකගෙන ගියට කමන්නේ හැමදාමත් ඉන්න කට්ටිය තමයි ඒ වාහනේ යන්නේ. නමුත් පොදු වාහනයක හරි අපි AC බස් එකක වගේ එහෙම යනවට වඩා ජනෙල් දොරවල් ව්‍යුක්ත කරපු වාහනයක යන එක වැඩිය හොඳයි. අපි වෙලා බලමු වෙලා බලලා ඊළඟ කතා කරමු. commercial credit run naya jeevitayai rattaran අපි කතා කරමින් සිටියේ පොදු ප්‍රවාහන පද්ධතිය භාවිත කිරීමේදී තාමත්ම වැදගත් උණු කාරණා සමුදායක් වෛද්‍යවන් පැහැදිලි කරා. හැබැයි ඉතින් මෙතන දෙන ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යවනි, අපි කොච්චර සෙනගඩුව වෙනකන් හිටියත් ඔෆිස් වල රතු විර ගහන එක හෝ වේවා වෙලාව පනින එක හෝ වේවා ඒ වටදාල විකල්පයක් නැහැ. අපි ප්‍රවාහන පද්ධතියේ ප්‍රශ්නේ තියෙනවා. දැන් එතකොට ඔබතුමන්ලගේ නිර්දේශ මොකක්ද මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කරන්න? ඒක තමයි මම කිව්වේ ඒ වගේ වෙලාවකට යනවා නම් මුවාවරණ පැලඳෙන යන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අපි කාර්යාලයේ පැත්තෙන් කරන්න තියෙන කළමනාකරණය. මේ අවස්ථාවේදී ඒකට අවසරය දීලා තියෙනවා. ඉදිරියේදී චක්‍රලේඛයක් විදිහට නිකුත් වේවි. කාර්යාලයකට ගෙන්න ගන්න ප්‍රමාණය කොච්චරක්ද කියන එක කාර්යාලය විසින් තීරණය කරලා ඒ විදිහට කළමනාකරණයක් ඇතුව ගෙන්න ගන්න එක. අපි දන්නවා පහුගිය කාලේ අපි පුරුදු වුණා ගෙදර සිටන් වැඩ කිරීමේ රටාව. ඒ විදිහට ඒ දේ ක්‍රියාත්මක කරලා ඒ ගෙදර සිටන් රාජකාරිය කිරීමේ කටයුත්ත කරලා ඒ විදිහට අපිට පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට මේ සමාජයේ පැමිණීම ඒක අඩු කරගන්න, සෙනග එන ප්‍රමාණය අඩු කරගන්න, ඒ විදිහට මේක කල්පනාකරණය කරන එක තමයි මේ අවස්ථාවේදී සුදුසුම දේ. දැන් ඇත්තටම මේ මෙතනදී ජනතාව ඇතුළෙන්ම නැගෙන ප්‍රශ්නයක් තියෙන වෛද්‍යමනි, අපි රෝගීන් සංඛ්‍යාව එකපාරට හෙට වෙද්දී 400-500 අඩු වෙච්ච ගමන් අපි ආපහු සාමාන්‍ය තැනට නීති රීති වෙනස් කරනවා. 150 ගෙන්වන එක නෙමෙයි දැන් 100 ගෙන්න පුළුවන් අවුලක් නැහැ කියන. අපිට බැරිද මේ දැන් මේ පවතින රැල්ල ටිකක් සමතේකටපත් වුණත් ඉස්සරහට ටික කාලයක් යනකම් මේ නීති එක විදිහට තියාගන්න? ඔව්. එතෙන්දී අපි දකින්න ඕන අපි දකින්න මේ කර තියෙන වාසි සහ අවාසි තුලනාත්මකව බලලා තමයි අපි කටයුත්ත කරන්න ඕනේ. ගෙදර ඉඳන් සරාජකාරී කිරීමේදී අපිට 100%ක්ම උපරිම දායකත්වය දෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මොකද තියෙන අපේ තියෙන රටා අපි වැඩ කරලා තියෙන පුරුදු රටාව. එතකොට තිබෙන අවශ්‍යතාවය ඒව දේවල් ගත්තාම කෙනෙක් භෞතිකව මෙතන ඉන්න ඕන සමාකරණ කටයුතු කරන්න සම්බන්ධ වෙන්න කතා බහ කරන්න එතකොට ලිපිගුණ වල වැඩ කටයුතු කරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් ඒ නිසා ඒක ඒ ආයතන විසින් තීරණය කරන්න ඕන. ඒක නිසා තමයි අර උපරිම මොකද මේ ඔක්කොම කාර්යාල කටයුතු කරන්න මේ රටේ ආර්ථිකය දුවන්න රටේ අධ්‍යාපනය දුවන්න රටේ නිෂ්පාදනය කරන්න ඊට පස්සේ ජනතාවට අවශ්‍ය සේවාවන් සපයන්න මේ කටයුතු වලට. ඉතින් ඒවා ටික යම්කිසින් අඩාල වීමක් හෝ අතපසු වීමක් නොවෙන්න තමයි අර පුළුවන් හොඳම වෙලාවේදී ආපස්සට මේක ගන්න. ඉතින් නමුත් මේක මේ විදිහට යනවනම් දිගින් දිගටම යනවනම් අපි මේක මීට වඩා පුරුදු වෙන්න වෙනවා කොහොමද කියලා අපි කෙන මේ කරන්නේ. අපි දන්නවා මහජන දවස් තියෙනවා කාර්යාලවල.
මිනිස්සු එනවා මේ මහජන දවසට මිනිස්සු එන්නේ තමුන්ට අවශ්‍ය රාජකාරිය එතනදි කෙරෙන්නේ නැති හින්දා අපිට අන්න ඒ වගේ දේවල් පුළුවන් නම් අඩු කරගන්න මොකද ඒ වගේ දේවල් එතකොට එතනදි කරන්න පුළුවන් ඊළඟට අපිට ඒ වගේ gedare ඉඳන් වැඩ කිරීම තුලින් ගොඩක් වෙලාවට අන්තර්ජාලය පාවිච්චි කරලා විද්‍යුත් මේ තැපෑල පාවිච්චි කරලා මේ කටයුතු කරලා ඒ විදිහට කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා බොහෝ කටයුතු ඒ විදිහට කරන්න අතවශ්‍යම ඒ වගේ දේවල් වෙන රටවල සාර්ථකව කරනවා අපේ රටෙත් මේ අවස්ථාව වෙනකොට බොහෝ දේවල් අපිට කාර්යාලවල විතරක් නෙවෙයි ගෙදර දොරේ ඉඳන් කරන්න පුළුවන් දේවල් තියෙනවා උදාහරණයක් විදිහට අපේ තියෙන ලයිට් බිල ගෙවන එක වතුර බිල ගෙවන එක ඒ වගේ දේවල් අන්තර්ජාලය හරහා කරන්න පුළුවන් ගෙදරට අවශ්‍ය බඩු ඇනුම් කරලා ගෙන්න ගන්න එක කරන්න පුළුවන් මේ වගේ මේ ජීවන රටාව මුළු සමාජයක් විදිහට සමස්තයක් විදිහට අපි ඒකට පුරුදු වෙන්න ඕන පුළුවන් තරම් මේ සමේ වගේ අවස්ථාවදී සමාජයට නැවිලා ඒ කටයුතු කරන්න මම හිතන්නේ ඒක රජයේ පැත්තෙනුත් මම හිතන්නේ ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කොහොමද මේ රජයේ කාර්යාලවල මේ තියෙන කටයුතු මේ ලිපිලේඛන කටයුතු කොහොමද අවම මට්ටමකින් කරන්නේ අත්‍යවශ්‍යම කටයුතු විතරක් ඒ වගේම මේ දුරස්ත භාවයක් තියන්නේ දුරස්ත ක්‍රමයකට කරන්නේ කොහොමද කියන එක දැන් අපි මෙතනින් ওই ජනතාව අතරින් එන ප්‍රශ්න කිහිපයකට ගියොත් බස්නාහිර සහ බයඹ පාසල් 30 වෙනිදා දක්වා වසා දමනවා ඒ වගේම තමයි මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වසා දෙමීමට නිර්දේශ කළා. එතකොට අනිත් ප්‍රදේශවල මේ තියෙන තත්ත්ව උඩ පාසල් පැවැත්වීම ගැටලුවක් නෙවෙයිද වෛද්‍යතුමනි? එතනත් අපි ආපහු බලන්න ඕනේ මේකේ තියෙන වාසිය සහ අවාසිය කියලා. අපි දන්නවා අපේ රටේ තියෙන පාසල් පද්ධතියෙන් අති බහුතරයක් පාසල් වල ඉන්න ළමයි සංඛ්‍යාව ඉතාමත්ම සීමිතයි. ඉතින් මේ වගේ තැනකදී මේ තියෙන මේ තියෙන මේ වසංගත තත්ත්වයත් එක්ක ඒ වගේ පාසල් වහලා දානවා කියන එක ලොකු මේ රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා ලොකු දායකත්වයක් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අපි බොහොම බලන්න ඕන මේ මොකද අපි දන්නව අවුරුද්දක් මේ වෙලාවට දකෝගේ අධ්‍යාපනයේ ආපසට ගිහිල්ලා තියෙනවා. ඉතින් තවදුරටත් මේක කවදා දිවර වෙන්නේ කියන එකත් එක්ක. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බලන්න ඕන. ඒක නිසා තමයි ගොඩාක් තීරණය කරලා මේ විදියට ගත්තේ. මේ පිළිබඳව අත්ත වශයෙන්ම ගිය සතියේ අපේ විශේෂඥ වෛද්‍යවරු දිගින් දිගටම සාකච්ඡා කළා විශේෂයෙන්ම බෝනකෝග පිළිබඳ උපදේශක කමිටුවේ රැස්වීමක් තිබුණා එතෙන්දී මේක දිගින් දිගටම සාකච්ඡා කළා මේ පිළිබඳව විවිධ වම් වගේ මත ආවා ඉතින් එතෙන්දී අත්ත වශයෙන්ම ඔවුන්ගේ නිර්දේශය වුණේ මේ සතිය තුල මේ මාසයේ අප්‍රේල් 30 වෙනකල් සියලුම පාසල් වහලා ඊට පස්සේ ඇගීමක් කරලා බලලා ඊට පස්සේ තීරණයක් ගමු කියලා ඊට පස්සේ මොකද කරන්න කියලා. නමුත් එතනින්දුත් අර විශේෂ ලොකුම අවධානම තියෙන ප්‍රදේශ තමයි මේ ටික. එතකොට ඒ ටික අපි අරගෙන ඒ ටික වහලා එතකොට අපිට පුළුවන් මේ සතිය අග වෙනකොට මේ රෝග ව්‍යාප්තිය ගැන ආපහු සමාලෝචනය කරලා තීරණය කරන්න. ඉතින් අනිත් ප්‍රදේශවල මේ හැම පාසලකටම මේක බලපාන්නේ නැති නිසා ඒ පාසල්වල ඒ ප්‍රාදේශීය මට්ටමින් ඒක කොහොමද බලපෑම ඇති වෙන්නේ කියලා බලලා ඒ බලපෑම අනුව තීරණ ගන්න පුළුවන්. ඒක නිසා තමයි සමහර පාසල් වාසය දැමීම සිදු කරලා තිබුණේ. ඉතින් ඒක සමහරලාට එතනින් එහාටත් ගිහිලා සමහර වෙලාවට අපිට කලමනාකරණය කරගන්න වෙයි. මුළු පාසල මොහන් නැතුව ඒක සමහරලාට ඒක බලපනව ඒක පන්තියක් වෙන්න පුළුවන් නැත්නම් පන්ති කිහිපයක් වෙන්න පුළුවන් ඒ පන්ති කිහිපේ විතරක් ඒ වෙලාවට තාවකාලිකව අහලා කටයුතු කරන්න. මොකද අපිට මේක කවද ඉවර වෙනවද කියලා අපිට හිතන්න බැරි නිසා අපිට ඒකත් සමග කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳවත් අපිට අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. අපි අධ්‍යාපනයට විරුද්ධව මේක පාසල් වහතාද මේ යුතු කියන තර නෙවෙයි. පැහැදිලිව මේ දේ අවදානමක් වෙනවාද කියන දේ පිළිබඳ සමාජ කතිකාවක් තියෙන නිසා තමයි මේ පිළිබඳ අපි මේ විදිහට කතා කරන්නේ. අනිත් දේ තමයි වෛද්‍යතුමනි දැන් දෙවන රැල්ල ගම්පහෙන් ඇති වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ වහලා දාන්න පුළුවන් වුණා නම් පෑලියගොඩ වගේ පොකුරක් නිර්මාණය වෙන්නේ නැහැ කියන කතිකාව සමාජය ඇතුලේ තියෙනවා. ඔබතුමන්ලා ආර්ථිකය කියන කාරණේ ටිකක් පැත්තකින් තිබ්බොත් වසංගත විද්‍යා ඒකකයේ වසංගතයේ කළමනාකරණයේ පැත්තෙන් ගත්තොත් මේ වෙලාවේ රටේ සංචරණ සීමා පැනවිය යුතුද? මම හිතන්නේ සංචරණ සීමාවල යම්කිසි සීමාවක් තියෙන්න ඕන. අපි දැක්ක ඇත්ත වශයෙන්ම මේ දීර්ඝ සතියන්තේ මොකද සිද්ධ වුණේ කියලා. අපි අවුරුද්ද කාලේ තිබුණ අවුරුද්ද නිවාඩුව කාලයේදී විශාල සංචාරණයක් සීමා සිද්ධ වුණා. එතකොට ඒකෙදී අපි දැක්ක සමහර ප්‍රදේශ උදාහරණයක් විදිහට නුවරඑළිය, කතරගම වගේ ප්‍රදේශවලට විශාල ජනකායක් එකතු වුණා. ඒ ප්‍රදේශවලට ඔපතු දෙන්නේ නැති තරම. මම හිතන්නේ ඊයේ යාපනයේ ලොකු ආගමික උත්සව තිබිලා තියෙනවා. ඒක තමයි. ඒ විදිහට ගත්තාම යම් යම් ප්‍රදේශවල විශාල වශයෙන් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ සිද්ධ වෙනකොට ඒ සංචරණය නිසා
අපි දකිනවා ඒක ප්‍රධාන සාධකයක් මේ මේ රෝගය ව්‍යාප්ත වීමට. ඉතින් ඒ විදිහට මේ සංචරණ සීමා අවශ්‍ය වෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි මම සිහිපත් කරන්න කැමතියි මේක අපි රටක් විදිහට විතරක් නෙවෙයි ලෝකයක් විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අවස්ථාවක්. අපි මේකදී දකිනවා ලොකු පරාසයක් ජනතාවගේ මේකෙන් තියෙන දායකත්වය පිළිබඳව. අපි සමහර රටවල් වල දකිනවා කිසිම විදියකින් ඒකට කිසිම සහයෝගයක් දෙන්නේ නැතුව ජනතාව මිනිස්සු එනවා තමුන්ගේ පුද්ගල නිදහස ගැන කතා කරනවා. ඒතකොට කිසිම විදියකින් මේ සීමාවන් වලට අනුගත වෙන්නේ නැහැ. මුවාවරණ පළඳින්නේ නැහැ. ඒ කිසිම දෙයක් අනුගමනය කරන්නේ නැහැ. තවත් පැත්තකින් තියෙනවා සමහර රටවල් ගැන කතා කරනවා ඉතාමත් හොඳ විනයක් තියෙනවා. ඒකින්ද ඒ රටවල් වල හොඳ පාලනයක් තියෙනවා හොඳයි කියලා. ඉතින් මෙතනදී අපි බලන්න ඕනේ මෙතනදීත් අපි බලන්න ඕනේ නීතිය අතට අරගෙන කරනවට වඩා අපි සමාජයෙන් දායකත්වයක් ජනතාවගේ දායකත්වයක් සහයෝගයක් හා සහභාගිත්වයක් තියෙන්න ඕන මේ රෝගේ පාලනය කිරීමට ස්වයන් විනයක් තියෙන්න ඕන අන්න ඒක අපි ඇති කර ගන්න ඕන මේක කිසිම දවසක හිතන්න හොඳ නැහැ මේක අනිත් අයට හැදුනට මට හැදෙන්නේ නැහැ කියලා මේක මට හැදෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක හැදෙන්න පුළුවන් අපි දැක්ක මේකෙන් රජවරුන්ට හැදුනා කටවල් වල රාජ්‍ය නායකින්ට හැදුනා ඉහළ විද්‍යාඥින්ට හැදුනා වෛද්‍යවරුන්ට හැදුනා හැම ජාතියකම හැම කෙනෙකුටම මේක හැදුනා ඉහළ පහළ පහත බෙහෙතයක් නැතුව. ඉතින් ඒ තත්ත්වයට මේක හැදෙන්න පුළුවන් ඒක නිසා මේ తాවකාලික සතුටක් විනෝදයක් ගන්නවට වඩා මේක රටක් විදියට නැත්නම් ලෝකයක් විදියට අපිට ඉස්සරහට යන්න නම් අපි හැමෝගෙම විනයක් දායකත්වයක් තියෙන්න ඕන. ඒක ගැන හිතලා ඒ ස්වයන් විනයෙන් සහ දායකත්වයෙන් ක්‍රියා කරනවා නම් ඒක තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. ඒක අපේ චර්යාවට අපේ චර්යාව ඇතුළට ගන්න ඕන. ඒක අපේ සාමාන්‍ය දෙයක් කරගන්න ඕන. මේ වගේ අවස්ථාව ගමන් බිමන් නොගේ ඉන්න. එහෙම නැත්නම් අපි මේක නීති දාලා සංචාරණය කරපුවම මොකද වෙන්නේ? ඊට පස්සේ සමහරලාට ඕක හොරෙන් යනවා. කොහෙන් හරි පැනලා යනවා. මෙතන චෙක් කරනවා කියලා දන්නවනම් වෙන පාර්කින් යනවා අතුරු පාර්කින් හරි. ඒ වගේ කරන්නේ නැතුව මේක සොයන් විනයක් ඇතුව කටයුතු කරනවා තමයි වඩාත්ම හොඳ. නමුත් පැහැදිලිවම දන්නවා අපි මේ වගේ බහුතර සංචරණයක් සිද්ධ වෙන අවස්ථාවල එය සීමා කරන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. ඩිස්ත්‍රික් මායිම් වල දැන් ආඹු PCR පරීක්ෂණ සිදු කිරීම පටන් ගන්නවද ඉදිරියට? ඒක தත්ත්වය අනුව අපි තීරණය කරනවා ආඹු PCR පරීක්ෂණ සිදු කරනවද නැද්ද කියලා. මොකද එතනදී සමහර වෙලාවට PCR පරීක්ෂණ නෙවෙයි අත්වශ්‍යම අපි ඒ වගේ තන ගෑ ඇන්ටිජන් පරීක්ෂාව. ඒ ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමේදී සමහර වෙලාවට ආඹු වෙලාවට කරනකොට අපි දැක්ක අත්දැකීමක් තමයි සමහර වෙලාවට තියෙන ඒ පරීක්ෂණයේ තියෙන රටාවත් එක්ක සමහර වෙලාවට මේ ආසාදනය නැති කෙනෙකුත් ආසාදිතෙක් විදිහට හමු වෙන්න පුළුවන්. එතකොට යාව අපි ගිහිල්ලා අපි රෝහලකට ඇතුල් කරනවා. ඊට පස්සේ එයා යන ගමන බිමන කඩාකප්පල් වෙනවා. එයා යන්නේ තවත් කට්ටියක් එක්ක නම් තවත් පිරිසක් එක්ක නම් ඒගොල්ලන් අතරමං වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන හින්දා මේක බොහෝම මේක අර මේ දැලි පිහියෙන් කිරගනවා වගේ. ඒ වගේ බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. ඒක හින්දා අපි ඒක බොහොම සැලකිල්ලට අරගෙන තමයි අපි ඒක කටයුතු කරන්නේ. ඉතින් මම අර කිව්ව ස්වයන් විනය තියෙනවා නම් අපේ ඒක තියෙනවා නම් මං හිතන්නේ මීට වඩා අපිට දායකත්වයේ ඊට වඩා ඉහළට මීට වඩා සාර්ථකයි. අර වගේ දෙයකින් අපි රෝගීන් හඳුනා ගන්නවට වඩා අපේ දැඩි සත්කාරයකක ධාරිතාවය, රෝහල් පද්ධතියේ ධාරිතාවය, ඔක්සිජන් ප්‍රමාණය ඉදිරියේදී යම් ආකාරයෙන් තවදුරටත් මේක අවධානම්කාරී වුණොත් ප්‍රමාණවත් තැනක තියෙනවද? COVID-19 වසංගතයේ ආරම්භයත් එක්කම ඒ විදිහක් නෙවෙයි ඕනෑම වසංගත විශාල වශයෙන් පැතිරෙන වසංගත අවස්ථාවවලදී රෝහල් වල ධාරිතාවය පිළිබඳව කතිකාව තියෙනවා. ධාරිතාව යම්කිසි මොහොතක ඉක්මවා යෑමේ හැකියාව තියෙනවා කියන එක අපි කියනවා සර්ජ් කැපැසිටි කියලා. ඒක මේ එතනින් එහාට යනවා. ඉතින් මේ තත්ත්වයේදී COVID-19 රෝගයටත් ඒ සමානයි. මොකද අපේ රටේ තියෙන කෝහල් කියන දේ යම්කිසි විදිහකින් නිශ්චිත සාධකයක්. එය අපිට මේ කැමති තරමක් වැඩි කරන අනන්තයටම යන්න බෑ. ඒක අපිට විතරක් නෙවෙයි ඕනම රටකට ඒක හේතු වෙනවා. ඉතාමත්ම සංවර්ධිත රටකටත් එහෙමයි, අපේ වගේ රටකටත් එහෙමයි. ඉතින් නමුත් අපේ රටේ අපි කරපු දේ තමයි මේ COVID-19 ආසාදනයේ වසංගතේ පටන් ගත්තු පළවෙනි අවස්ථාවේ ඉඳන් අපි මේ රෝහල් මේ සඳහා සූදානම් කළා. ඊට පස්සේ දැඩි සත්කාරයකට සූදානම් කළා. එතකොට ඒ රටේ අවශ්‍යතාවය, ඒ වෙලාවේ රටේ තිබිච්ච අවශ්‍යතාවයට අනුව අපි ඒවා හැදුවා. ඊට පස්සේ ඒ ප්‍රමාණය මදි වෙනකොට, ඊට උදාහරණයක් විදිහට ඔක්තෝබර් මාසයේදී අපිට විශාල ඇඳම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට අපි එතකොට තවත් රෝහල් ප්‍රමාණයක් ඇති කළා. ඊට පස්සේ රෝග ලක්ෂණ නැති අයට රෝහලක් අවශ්‍ය නැහැ කියන නැති නිසා අපි ඔවුන් ඇතුළු කළේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට. රෝහල් නොවන
වෙන්කර තබා ගැනීම ස්ථානවලට. ඊට පස්සේ දැඩි සත්කාරයේ ඇදන් ප්‍රමාණය අපි හඳුනාගත්තා. ඒ සඳහා අපි සූදානම් වුණා. ඒව අපි හැදුවා. ඊට පස්සේ අපි ඒක මදි වෙනකොට දැඩි සත්කාරයක අපි අඳුනගෙන තිබුණා මෙන්න මේ ස්ථානවල මෙන්න මේ තැන්වලට අපි තව ඇඳන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට අපි අවශ්‍යතාවය අනුව තවත් දැඩි සත්කාරයකක විවෘත කිරීම ඒ ඇඳන් මේ පහසුකම් ලැබීම කරනවා. ඒ වගේම තමයි මේ සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් ඕන. අපි ඒ සඳහා මුල ඉඳන්ම මේ කාර්ය මණ්ඩලය පුහුණු කළා. වෛද්‍යවරුන්ට පුහුණුව ලබා දුන්නා, හෙදියන්ට පුහුණුව ලබා දුන්නා. කොහොමද දැඩි සත්කාරයකක ඒක ප්‍රතිකාර කරන්නේ කියලා. ඉතින් ඒ විදිහට අපි ඒ සූදානම තියෙනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන උපකරණ මොනවද? එතකොට ඒ උපකරණ කොහොමද ගෙන්න ගන්න? ඉතින් ඒ වගේ සූදානමක් තියෙනවා. එතකොට අපි මෙතනදී කොහොමුණත් අපි කියන්න ඕන ඒ සූදානම තියෙනවා. අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. නමුත් එක්තරා අවස්ථාවකදී ඒකේ සීමාව එනවා. මොකද අපිට එතනින් ඔබට තවත් දුරටත් ඒක එක්ස්පෑන්ඩ් කරන්න නැත්නම් වැඩි දියුණු කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔක්සිජන් වලටත් අපි දකිනවා ඉන්දියාවෙත් දැන් මේ අවස්ථාවේදී ඔක්සිජන් හිඟයක් තියෙනවා. ඉන්දියාව කියන්නේ මේ ලෝකේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛ රටක්. අපි මේ එන්නත් හැදුවා, ඖෂධ හදනවා, වෙනත් වෛද්‍ය උපකරණ හදනවා. ඒ වගේ විශාල නිෂ්පාදන ධාරිතාවයක් තියෙන රටක්. ඒ රටෙත් ඔක්සිජන් මදි වෙනවා නම් එතකොට එහෙමනම් අපේ රටාව ගැන කවර කතාවද? එතකොට ඒක නිසා යම් කිසි දවසක මේ රෝගය වැඩි වුණොත් හරි, ඒ කියන්නේ මේ රෝගයේද වේගෙන් යන්නේ අපේ සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණු කිරීමද වේගෙන් යන්නේ කියන එක මත තීරණය වෙනවා කවුද දිනන්නේ කියලා. ඉතින් යම් කිසි දවසක මේක එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කියන්නේ ඒ තත්ත්වයට එතෙන්ට අපි යන්නේ නැතුව අපි එතනින් පල්හැන් අපි නවතින්න නම් අපේ මේ විශාල දායකත්වයක් විශේෂයෙන්ම ජනතාවගේ දායකත්වයක් අවශ්‍ය වෙනවා. මේ රෝගය යන්නේ කෙනෙකුගෙන් කෙනෙකුට පැතිරෙන්නේ ඒක සඳහා තියෙන සාධක අපි අවම කරනවා නම් අපිට පුළුවන් වෙනවා කල්පනා කරගෙන කරන්න. අපි තවම පරක්කු නැහැ. හොඳයි. වෙලාව බලමු වෙලාව බලලා යන කතා කරමු. වසංගත විද්‍යායකගේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිරයිතුමන් සමගින් අපි කතා කරන්නේ. අපි මේ රටාව පිළිබඳවම දිගින් දිගට කතා කරගෙන ආවා. ඔබේ පැත්තෙන් උදායකත්වයේ දිය යුතුයි, නීති පැත්තෙන්ුත් මේ සම්බන්ධ ක්‍රියාවලිය දිය යුතුයි. මේ දෙකම සමපාත වුණු තැන තමයි මේ වසංගතය කල්පනාකරණය කරගැනීමේ හැකියාව පවතින්නේ. පෙර පැවති රැලි දෙකට වඩා අවධානම වැඩි සහ පැතිරීම වැඩි කියන කාරණේ වෛද්‍යතුමන් තහවුරු කරා. අපේ පැත්තෙන් රට පැත්තෙන් කියවුණු ප්‍රධාන දේ තමයි එන්නත් කරණය තමයි අපගේ අවසන් විකල්පයේ බවට මෙහිදී පත්වෙන්නේ කියන කාරණය. දැන් ලක්ෂ 9ක් මේ විදිහෙන් එන්නත් කර තිබෙනවා 10කට ආසන්න ප්‍රමාණයක්. පුළුවන් දෙන්නත් සපය ගන්න දැන් ඔබතුමා සඳහන් කළා වගේම දැන් සේරම් ඉන්ස්ටිටියුට් එකිනුත් මම හිතන්නේ එන්නත් ලබා දීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ සහ විශේෂයෙන්ම ඉන්දියාවත් මම හිතන්නේ ස්පුට්නික් 5 එනවුම් කරලා තියෙනවා. කොහොමද මේක විසඳගන්නේ? ඔව්. ඒක තමයි මේ එන්නත් කරණය ගත්තාම මෙතනදී මේ රෝගය පාලනය කිරීම සඳහා අපිට ලොකු දායකත්වයක් දෙනවා. අපි ඒක එකෙන් විශාල එකෙන් මේ දායකත්වයක් සහ එකෙන් තියෙන ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ, එන්නත් ගත්තත් අපි අනිත් දේවලුත් දිගින් දිගටම කරන්න ඕන. ඊට පස්සේ අපි එන්නත් වලට ගියාම අත් වශයෙන්ම 110,000කට ආසන්න ප්‍රමාණයකට අපි එන්නත් දීලා තියෙනවා. 925,000ට පළමු මාත්‍රාව. එතකොට මේකේ මාත්‍රා දෙකක් තියෙනවා. දෙවෙනි මාත්‍රා දීමේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට මේ අවස්ථාව වෙනකොට අපිට එන්නත් ප්‍රමාණයක් තියෙනවා. අපිට දෙවන මාත්‍රාව දෙන එක පටන් ගන්න පුළුවන්. කවද්ද පටන් ගන්න කියන එක පිළිබඳව විවාදාත්මක කාරණයක් තිබුණා. මොකද මේ අලුත් වෙන වෛද්‍ය සාගනීම් එක අලුත් සාධකත් එක්ක වඩාත් හොඳ දවස මොකද්ද කියන එක පිළිබඳව අපි පටන් ගත්ත සති 4කින් දෙන්න ඕනේ කියලා දෙවනි මාත්‍රාව. නමුත් ලබාගත්තු වෛද්‍ය විද්‍යාත්මක අත්දැකීම් එක්ක ඒක තීරණය කළා සති 10 12 අතර කාලෙකදී දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආවා සති 16කදී දුන්නොත් ඒ සුදුසුයි කියලා. ඒ தත්ත්වය යටතේදී ඒ වගේම දෙවන එන්නත ලබා දෙන්න කල්යාවීම නිසා තියෙන අවදානම මොකද්ද කියන එක පිළිබඳව කතා වුණා. ඒකෙන් අපි දැක්කා දැන් තමයි පහුගිය දවස්වල මේ පළවෙනි එන්නත දීපු අයගිනුත් සමහර අයට කියන්නේ සුළු පිරිසකට මේ රෝගය ආසාදන වෙලා තිබුණා. ඒකට හේතු දෙකක් වෙන්න පුළුවන්. සමහරට තමුන් එන්නත ගන්නකොටම එයාගේ ඇගේ වෛරසය තියෙන්න පුළුවන්. එතකොට එයා ඒක රෝග ලක්ෂණේ පෙන්නනවා. ඒව එක කාරණයක්. දෙවෙනි එක තමයි අපි දන්නවා මේ හැම එන්නතක්ම 100%ක්ම සාර්ථක නැහැ. ඒක තියෙන්නේ 70 80 වගේ ප්‍රමාණයක් තමයි පළවෙනි එන්නත ගත්තාම තියෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එක කොවිෂීල්ඩ් එන්නත. ඉතින් ඒක නිසා එතකොට ඒක දෙවෙනි එන්නත මාත්‍රාව ගත්තේ නැත්නම් එයාට රෝගේ වැළඳීමේ අවදානම තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ ඇත්තේ දෙවනි එන්නත මාත්‍රාව විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවේදී අපි දකිනවා කුකුණෑගල වගේ ප්‍රදේශවලත් අනිත් තැන්වලත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගොඩාක් රෝගීන්ට නිරාවරණය වෙනවා. ඉතින් මේ தත්ත්වයේ යටතේදී මේ බෝන රෝග පිළිබඳ උපදේශක කමිටුවක් තීරණය කළා. මේ සති 12 දැන් සම්පූර්ණ වෙලා නිසා
අපි එන්නත් ලබා දීම ආරම්භ කිරීම සුදුසුයි කියලා. ඒක නිසා අපි මේ සතියේදී දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීමෙන් අපි පටන් ගන්නවා අපි ගාව තියෙන එන්නත් වලින්. තව කොච්චර ඉතුරුලා තියෙනවද එන්නත්? අපේ තියෙනවා 350,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයකට අපිට දෙන්න පුළුවන් දෙවන මාත්‍රාව. ඉතින් ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ කොච්චර මේ අග්බුදයක් තිබුණත් ඒ අපිට අවශ්‍ය ඉතුරු එන්නත් ප්‍රමාණය අපිට ගන්න පුළුවන් වෙයි කියලා අපිට ලැබෙයි කියලා ඉදිරි කාලය තුළදී. එතකොට ඒක අපිට මේ එන්නත් අපේ ළඟ තියෙන එන්නත් ප්‍රමාණය මුල් සති තුනේදී එන්නත් ලබා දීපු අයට පළවෙනි මාත්‍රාව ලබා දීපු මුල් සති තුනේ කණ්ඩායමට අපිට ලබා දෙන්න ප්‍රමාණවත්කම තියෙනවා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අවස්ථාවේදී ඒක නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මේ පිළිබඳව තියෙන විශේෂඥ කමිටු වලින්. එතෙන්දී ඒගොල්ලෝ කියන දේ තමයි සති 12කදී එඩත දෙන එක තමයි ඉතාමත්ම සුදුසු. යම්කිසි කෙනෙකුට සති 12දී එන්නත් ලබා දීමට යම්කිසි හේතුවක් හින්ද බැරි වුණා නම් එන්නත් ලැබුණු වහම දෙන එක දුන්නහම ඒ ප්‍රතිශක්තිය නැවතත් ඇති වෙනවා. ඒක නිසා ඒ වගේ කෙනෙක් එතකොට සති 12න් පහු වෙලා පමා වෙලා හරි පුළුවන් පළවෙනි අවස්ථාවේදීම දෙන්න කියලා. ඒ කියන්නේ දැනට එන්නත් ගහලා හිටියත් දැන් සති 7ක් 8ක් ගත කරලා තිබ්බත් ආසාදිත වීමේ අවධානම කෙනෙක් කොහොමටත් තියෙනවා. අවදානම යම් කිසි දුරකට තියෙනවා. හැබැයි ඒකේ වැදගත්ම දේ තමයි ඒ ආසාදනේ උනාට යට දරුණු වෙන්න තියෙන හැකියාව, යා මිය යන්න තියෙන හැකියාව, සංකූලතා ඇති වෙන්න තියෙන හැකියාව ඉතාමත්ම අවමයි. ඒක වැදගත් දෙයක්. ඊට පස්සේ අනිත් එක තමයි මේ එන්නත පමා වුණාම ඒ අවදානම තියෙනවා. නමුත් එයාගේ සෛලවල මතකය තියෙනවා ප්‍රතිශක්තිය පිළිබඳව. ඒක නිසා ආසාදනය වුණත් එයා ප්‍රතිශක්තිය ඇතික ගන්න එක්තරා ප්‍රමාණයකට. ඒ වගේම තමයි පමා වෙලා එන්නත දුන්නහම පළවෙනි එන්නතෙන් දීපු ඒක අහක ගියා වෙන්නේ නැහැ. ඒක අර දෙවෙනි එන්නත දීපු ගමන් අග දෙපිච්ච පමාවෙන් සහ වෙච්ච අවාසිය සම්පූර්ණයෙන්ම මකා දාලා එයාගේ ඇඟේ ප්‍රතිශක්තිය හදනවා. ඒ කියන්නේ සති 16න් පස්සේ ගත්තත් 12න් පස්සේ ගත්තත් 12න් කොයි අවස්ථාවක ගත්තත් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරනවා. ඒ වගේම ඒගොල්ලෝ තවත් නිර්දේශයක් කරනවා රෝගයේ විශේෂ විශාල වශයෙන් වසංගතයක් විදිහට පැතිරෙන අවස්ථාවක පාලනය කරගන්න බැරුව දෙවන මාත්‍රාවක් ගැන හිතන්නේ නැතුව පළවෙනි මාත්‍රාව පුළුවන් තරම් විශාල පිරිසකට දුන්නොත් ඒකෙන් රෝගය පාලනය කිරීම සඳහා සහ රෝගයෙන් ඒ කියන්නේ මේ රෝගෙන් සංකූලතා ඇතිවීම මිය යාම ඒව ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන් කියලා. එතකොට දෙවන එන්නතක් දෙවන මාත්‍රාවක් ගැන හිතන්නේ නැතුව. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක රටේ තියෙන තත්ත්වය බලලා රෝගය පැතිරෙන ආකාරය රෝගයෙන් තියෙන දේවල් ඔක්කොම සලකලා බලලා ඒ තීරණය ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක තමයි අපි මේ තීරණය කරලා තියෙන්නේ. මේක දෙවන මාත්‍රාව දැන් අපි පටන් ගන්නවා. ඊට පස්සේ අපිට එන්නත් ලැබෙන විදිහට දෙනවා. ඉතින් නමුත් ඒක නෙවෙයි එකම විසඳුම. අපි මේ කොවිෂිල් විතරක් නෙවෙයි අපිට කොවිෂිල් දිගින් දිගටම අඛණ්ඩව ලබා ගැනීමේ ගැටලුව තියෙන බව අපි දැන් පැහැදිලිවම දකිනවා. ඉතින් ඒක නිසා තවත් එන්නත් ගණනාවක්ම එන්නත් කිහිපයක්ම මේ අවස්ථාවේදී ලෝකෙ පුරා පාවිච්චි වෙනවා. අපි ඒ පිළිබඳවත් හිතලා තියෙනවා. අපි දන්නවා සයිනෝපාම් එන්නතින් අපිට මාත්‍රා 106ක් හම්බෙලා තියෙනවා. ඒකෙන් 2000කට අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කළේ අපි චීන ජාතිකයින්ට දෙන්න. ඉතුරු එන්නත් ටික ඔක්කොම තියෙනවා. එතකොට අපිට 103කට ඒක එන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් මාත්‍ර දෙකක්. ඒ 2000 ඇතුළත යම් ආකාරයෙන් ප්‍රශ්න ඇති වුණාද එන්නත දුන්නගින් පස්සේ? නෑ. මේ කිසිම මේ දෙයක් වර්තා වෙලා නැහැ මේ වෙනකල්ම. ඉතින් ලෝක සෞඛ්‍ය අපි බලාපොරොත්තු වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒගොල්ලන්ගේ නිර්දේශය තීරණය මේ සතියේදී දෙයි කියලා. මේ සයිනෝපාම් එන්නත සම්බන්ධයෙන් එහෙම වුණොත් අපිට ඒක ලබා දීපු වහම එය ධනාත්මක තීරණයක් වුණොත් අපිට වහම ඒක මේ එන්නත් ලබා දීම ආරම්භ කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට තවත් තොරතුරු එනකල් අපිට තව ටිකක් කල් ඉන්න වෙනවා. ඒක දෙවෙනි දේ. තුන්වෙනි එක තමයි අපේ රටේ දැන්ටත් අනුමත කරලා තියෙනවා ස්පුට්නික් 5 කියන එන්නත රුසියාවේ නිෂ්පාදනය කරන එක අපේ රට අනානේ කරන්න අපේ රටේ ජනතාවට දෙන්න පුළුවන්. එතකොට ඒක සඳහා මේ අවස්ථාවේදී ඒක ඇනුම් කරලා තියෙනවා. එයත් මේ සත්‍ය මේ ලබන මාසය ඇතුළත මුල් කාලයේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට එන්නත ලැබුණු වහම අපි එකතකොට ඒක ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක දිගින් දිගටම අපිට එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා ස්පුට්නික් සමග. ඊළඟට ෆයිසර් එන්නතත් අපි ඉල්ලුමක් කරලා තියෙනවා රජය විසින්. එතකොට එයත් ඒ පිළිබඳව සාකච්ඡා පැවතෙනවා. එතකොට එයත් අපිට රටට යම් කිසි විදිහකින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී එයත් ලැබුණාම අපි එයත් එන්නත් කරන වැඩසටහනට අපි අදාළ කරගන්නවා. ඒ විදිහට අපේ මේ රටේ අපේ ඉලක්කය වෙන්නේ මේ රටේ එන්නත් ලබා ගත යුතු සුදුසු අඩුම වශයෙන් අවුරුදු 20ට ඉහළ සියලුම දෙනාට එන්නත් ලබා දීම. අපි ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛතා පිළිවෙලකට එය
ක්‍රියාත්මක කරනවා. හොඳයි. අවසාන වශයෙන් අපි කාලය අවසානයේ තප්පර ගානක උත්තරයක් දෙනවා නම් වෛද්‍යතුමනි, දැන් මේ ඇවිත් තියෙන අවදානම කියන්නේ අවුරුද්ද නිසා ඇතිවෙච්ච අවදානමද නැත්නම් ඊට කලින් තිබිච්ච අවදානමක්ද? වැඩිම පැහැදිලිව පේන්න තියෙන එකේ සම්මිශ්‍රණයක්. අවුරුද්දට කලින් තිබිච්ච අවදානම සහ අවුරුද්දට සම්බන්ධ නැති අවදානමක් මේ අවස්ථාවේදී අපි දකිනවා. ඊට අමතරව ඒ උඩට අවුරුද්ද නිසා වෙච්ච අවදානමේ මුල් කාලයේ ප්‍රතිඵල මුල්ම ප්‍රතිඵල අපි දකිනවා. නමුත් අවුරුද්දේ තියෙන අවදානමේ තව ප්‍රතිඵල එන්න තව ටිකක් කල් තියෙන, තව සමානයක් දෙකක් තුනක් යනකොට තමයි ඒක විශේෂයෙන් පැහැල්ලුව අපි දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඒ නිසා අවදානම පිළිබඳ තේරුම් ගන්නට මිට වැඩි සාධක සාක්ෂි කාරණා අවශ්‍ය නැහැ. නීති සම්පාදනයේ පැත්තෙන් එක පැත්තකින් මේක සිද්ධ වෙනකොට, එන්නත් කරණයේ පැත්ත රජයෙන් ක්‍රියාත්මක කරනකොට, ජනතාවගේ පැත්තෙන් ඔබෙනුත් විය යුතු සාධාරණයක් තිබෙනවා. ඒ පැත්තත් ඉෂ්ට කරන්න, ආයතන ප්‍රධානීන්ගේ පැත්තෙනුත් සාධාරණයක් තියෙනවා නම්‍යශීලී ප්‍රතිපත්තියකට යන්න, වැඩට එන්වීම යාම, ඒ වගේ මේ දේවල් සම්බන්ධ රෙගුලාසි චක්‍රලේඛ නිකුත් කරාවි නිසි කලට ඒ සියලුම අංශ එකතු වුණු තැන තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අති දැවැන්ත කාර්යභාරයක් වසංගත විද්‍යා ඒකකයේ කරනවා මේ වසංගතය ආරම්භ වුණු දවසේ සිට. අපි නිරන්තරයෙන්ම නියමිත සුදුසු පාර්ශ්වයෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්. හදර සමුගන්නවා ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයිබෝවන්.